අයුබෝවන් ගොඩක් කාලෙකින් මේ වගේ වීඩියෝ එකක් කරන්න හේතුනේ තනියම ගොඩ නැගුණු ෆීලිං එකකටත් නෙමෙයි අපේ මුළු වායෝ ෆැමිලි එකම වර්ක් විත් වායෝ වායෝ ක්‍රියේටිව්ස් අපේ බෑන්ඩ් එක මේ හැමෝම එකතු වෙලා ගත්තු තීරණයක්. ඉතින් මෙතන කවුරුත් නැත්තේ එකතු වෙන්න හොඳ නැති නිසා මොකද මේ වීඩියෝ එක කරන්නත් හේතුව ඒ ගැන යමක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඉතාම මේ වැඳලා ඉල්ලන ඉල්ලීමක් ඉල්ලන්නේ බෝ වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට නම් අපි එකතු වෙන එක, අපි ගැද වෙන එක, අපි පාටි දාන එක, අපි විනෝද ගමන් යන එක අපි ඇත්ත වශයෙන්ම අත්හල යුතුයි. හමුදාවෙන්, රජයෙන්, වෛද්‍යවරුන්ගෙන් සිද්ධ වෙන දේ ඒගොල්ලෝ හරියටම ඉෂ්ට කරනවා. මේ වෙලාවේ අපෙන් සිද්ධ විය යුතු දෙයක් තියෙනවානේ. මේ වෙලාවේ අපෙන් සිද්ධ විය යුතු දේ තමයි මේ බෝවීම, මේ පැතිරීම වළක්වා ගන්න අපි උදව් කරනවා. මම ආදරෙන් ඉල්ලා සිටිනවා අපි හැමෝම එකතු වෙලා මේක සහයෝගය දෙන්න ඕනේ. අපි දැනුවත් වෙලා ඉන්නේ වහාම ගිහිල්ලා පෙන්වන්න. මේක ලැජ්ජාවෙන්න හේතුවක් නෙමෙයි. ගොඩක් අයට තියෙන මමත්වය. මමත්වය කියන්නේ ආනේ මට මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙයි. මාට මේක ලෙඩ කියලා මේක ප්‍රචලිත වෙයි. එහෙම වෙන්න ඕනේ. එහෙම හිතනවා කියන්නේම. එහෙම හිතනවා කියන්නේම ඔබ අනිකාට දක්වන ආදරය නැතිකම. මේ වසංගතයේදී ඇත්තටම අපි අනිත් අයව බේර ගත යුතුයි. අපි විතරක් නෙමෙයි. එහෙම බේර ගන්න නම් අපෙන් සිද්ධ විය යුතු දේ තමයි අපි අනිත් අයව හම්බ වෙන්නේ නැතුව, එකට එකතු වෙන්නේ නැතුව ඉන්න එක. මේ අවස්ථාවේදී අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඕවා ගැන හිතන්නේ නැහැ කියලා අපි හැසිරෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒක අපේ රටට, අපේ ජාතියට අපි කරන ලොකු අවැඩක්. ඒ නිසා එහෙම කරන්න එපා. ඕගොල්ලොන් දැනුවත් වෙන්න, දන්නේ නැති අයව දැනුවත් කරන්න ගෙදර ඉන්න අය, ඒ අයව දැනුවත් කරලා මේක මොකද ලෝකෙ පුරා මේක ව්‍යාප්ත වුණේම මේක ගණන් ගත්තු නැති එක හේතුයි. අපේ රටේ අය කොහොමද ගොඩක් දේවල් ගණන් ගන්නේ? මුළු ලෝකයේ පෞගිය කාල වකවානුවල හැසිරුණු විදිය අන්තිම නරක. ගස් කැපුවා, පස් කැපුවා, වෙනසුවා. අපි ලෝකෙක් පැත්තකට දාමු, ලංකාව ගමුකෝ. අපේ රටේ තරම් විෂ ආහාරයට දාන වෙන රටක් නැහැ. අපේ රටේ කොච්චර දානවද ආහාරවලට විෂ දරන. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි මේ වගේ ව්‍යසන, මේ වගේ විපත්ති එන්නේ. දහමට අනුව හිතන්න කාලය වෙලා තියෙන්නේ. මුළු ලෝකෙම ස්ටක් කරලා තියෙන්නේ. මේකෙන් ගන්න තියෙනවා පාඩමක්. ඕගොල්ලොන්ට මේ විපත්තිය හොඳ කරගත්තාම වුණා අපි හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. අපි අනිකාට ආදරය කරන්න ඕනේ, අනිකාට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මේ විපත්තියෙන් පස්සේ මේ දැනුත් හිතන්න දෙයක් තියෙනවා. අපි හොඳ මිනිස්සු වෙන්න ඕනේ. අපි පරිසරයට ආදරය කරන්න ඕනේ. පොඩි ඩිසිප්ලින් එකකට එමු. අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ අපි සුනාමිය ආපුහම අපි එකට එකතු වෙනවා. අපි උතුම් ජාතියක්. සුනාමි වලදී අපි දැක්කා සුනාමි වලින් හොරකම් කරපු මිනිස්සු සිටියා. ඒක වෙනම කතාවක්. හැබැයි බහුතර අපි සුනාමි වලදී එකතු වුණා ගම්මතුරකදී අපිට එන විපත්වලදී අපි බෙදා හදා ගන්න පුදුම හොඳ ජාතියක්. අපේ සිතුවිලි වලින් අපි අනිවාර්යෙන් එකතු වෙමු. මේ ව්‍යසනය අනිත් රටවල් වලට වඩා අපිට ඉක්මනට මේක තුරන් කරගන්න පුළුවන්. එහෙම වුණොත් මේ ඉල්ලීම අපි වායෝ, අපේ වායෝ ෆැමිලි එකෙන්මයි. මතක තියාගන්න අපි විතරක් නෙමෙයි, මියුසික් කරන්නේ අනිත් බෑන්ඩුත් මියුසික් කරනවා. ඒ ආගේ YouTube channel වලටත් ගිහිල්ලා ඒ සින්දු බාන්න ගෙවල් වලට එලා ඉන්න. එහෙම අපි ගත කරමු. හැමෝටම තෙරුවන් සරණයි. ජය වේවා. මේ ව්‍යසනයෙන් ඉක්මනට අපි මිදෙමු.